සුබමධ්‍යනක් ඔබ ස්වාධීන රූපහණේ දිවාපුවත් විකාශය සමකින් මම අශින්ක දුනුතිලක මම දිමුතු ඒකනායක මඩවල ප්‍රථමයෙන් ප්‍රධාන පුවත් සිරස්තල පූජ්‍ය අතුරුලියේ රතනහිමිගේ සහයත් ජනපතිට පාර්ලිමේන්තුව කැඳවන ගැසට් පත්‍රය හෙට උදැසන ඕනෑම මොහොතක මැතිවරණයකට සූදානම් නිදහස් පක්ෂ මහලේකම්ගෙන් ප්‍රකාශයක් ප්‍රදේශ රැසකට අදත් වැසි පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතන ස්වාමින් වහන්සේගේ සහයත් ජනාධිපතිතුමාට හිමිව තිබෙනවා. රාජගිරිය සදහම් සෙවන අසපුවේ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ අවධාරණය කර සිටියේ ජනාධිපතිතුමාගේ දේශපාලන තීන්දුව ඉතාමත් කාලෝචිත බවයි. එය ජනතාව අපේක්ෂාවෙන් සිටි තීරණයක් බවයි එම මාධ්‍ය හමුවේදී පූජ්‍ය අතුරුලියේ රතන ස්වාමින් වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ. එමෙන්ම ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යවරයා පත් කිරීම ව්‍යවස්ථාවට අනුකූල බවද උන්වහන්සේ මෙම හමුවේදී අවධාරණය කර සිටියා. උන්වහන්සේ මේ පිළිබඳ දක්වන අදහස් ප්‍රවෘත්ති විකාශයේ අතරතුර බලාපොරොත්තු වන්න. ලබන 16 වෙනිදාට කැඳවීමට ගැසට් කර තිබූ පාර්ලිමේන්තු සැසිවාරය ඊට පෙර කැඳවීමට ජනාධිපතිතුමාගේ අවධානය යොමුව තිබෙනවා. පාර්ලිමේන්තුව කැඳවන දිනය අද පස්වරුවේ ජනාධිපතිතුමා තීරණය කරනු ඇති. ඒ අනුව හෙට උදෑසන ගැසට් නිවේදනයක් මගින් පාර්ලිමේන්තුව කැඳවන දිනය ප්‍රකාශයට පත් කරනු ඇති බවයි වාර්තා වන්නේ. ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව කැඳවීමට බලය ඇත්තේ ජනාධිපතිතුමාටයි. ජනාධිපතිතුමන්ට පාර්ලිමේන්තුව දින 62ක් දක්වා කල් තැබීමේ පූර්ණ බලය පවතිනවා. ජනාධිපතිතුමාට ඇති බලතල අනුව පාර්ලිමේන්තුව කල් තැබීමට පමණක් නොව නව සභාවාරය ආරම්භ කළ දිනේදීම අවශ්‍ය නම් යළි කල් තැබිය හැකි බව හිටපු කථානායක වීජමු ලොකුබණ්ඩාර මහතා පවසනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මෙම බලතල ජනාධිපතිතුමාට ලැබී ඇති බව මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියා. මේ අනුව පාර්ලිමේන්තුව කල් තැබීමෙන් ජනාධිපතිතුමා ප්‍රජාතන්ත්‍රවාදයට කිසිදු හානියක් සිදු කර නැති බවද ඒ මහතා ප්‍රකාශ කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වෙනි ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයා විසින් කලින් කල ප්‍රකාශනයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම, පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැක්කේය. මාස දෙකකට පස්සේ දැන් මේ පවතින බලයේ හැටියට වාරාවසානය කරලා මංගල සැසියකුත් පවත්වලා ආයත් ඇවිල්ලා වාරාවසානය කරන්නත් බැරි නැත. ඒ වාරාවසාන කළාට පස්සේ බලේ නෑ, පණ නෑ. පණ එන්නේ වාරාවසානය අවසාන වෙනකොට. ඒක කරන්න පුළුවන් එකම පුද්ගලයා වාරාවසාන කරපු ජනාධිපතිවරයා විතරයි. වෙන එක එක්කෙනාට බෑ. සභානායකවරයා පත්කිරීම නීත්‍යානුකූල බව රජය අවධාරණය කර සිටිනවා. එක්සත් ජාතික පක්ෂය සඳහන් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සභානායකවරයා ලෙස පත්කිරීම නීත්‍යානුකූල නොවන බවයි. එහෙත් රජයේ මන්ත්‍රීවරුන් සඳහන් කරන්නේ එය නීත්‍යානුකූල ක්‍රියාවක් බවයි. පාර්ලිමේන්තුවේ සභානායක ධූරයට දිනේෂ් ගුණවර්ධන මැතිතුමා පත් කළ බවට දැනගන්න ලැබුණා. එහෙම කිසිම ප්‍රතිපාදනයක් නැහැ නිත්‍යානුකූලව පාර්ලිමේන්තුවේ සභානායකවරේ පත් කරන්න. අපි ඒ පිළිගන්නේ නැහැ. ඒ සභානායකවරයා පිළිගන්නේත් නැහැ. දැනට තිගරු ජනාධිපතිතුමා විසින් මේ රටේ අග්‍රාමාත්‍යවරයා හැටියට ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා පත් කළා තියෙනවා ව්‍යවස්ථාවෙන් එතුමාට තියෙන විධිවිධාන අනුව. ඒ අනුව පාර්ලිමේන්තුව විසිනුත් ගරු අග්‍රාමාත්‍යතුමාව පිළි අරගත්ත බව ප්‍රකාශ කළා තියෙනවා. එතකොට එවැනි අවස්ථාවක ආණ්ඩු පක්ෂය කලින් තිබුණු ආණ්ඩු පක්ෂය වෙනුවට අනිකුත් කණ්ඩායම් වල දැන් මාරු වෙලා තියෙනවා. එවැනි අවස්ථාවක අග්‍රාමාත්‍යවරයා ඇතුළු මන්ත්‍රීවරු කණ්ඩායමට සහාය පළ කරන මන්ත්‍රීවරු කණ්ඩායමට තමයි සභානායකවරයා පත්කිරීම සම්බන්ධයෙන් අයිතිය තියෙන්නේ. ඒ අයිතිය අනුව තමයි ඊයේ සභානායකවරයා හැටියට ගරු දිනේෂ් ගුණවර්ධන හිටපු ඇමතුමාව පත් කෙරුවේ. එතුමා සභානායක හැටියට අමාත්‍ය ධූරයකුත් එතුමාට ලැබෙනවා. ඒ අනුව මේ ප්‍රශ්න විසඳනවා. ඉතින් මං දන්නේ කොයි ආකාරයට විවේචනය එල්ල වෙනවද කියලා සභානායක හැට එතුමා පත් කරන්න බැහැ කියලා. ඒක අද විරුද්ධ පක්ෂින්න කණ්ඩායමගේ අදහසක්. නීත්‍යානුකූල අදහස නෙමෙයි, නීත්‍යානුකූල අදහස නම් ගරු අග්‍රාමාත්‍යවරයා යටතේ ඉන්න මන්ත්‍රී කණ්ඩායම විසින් තමයි සභානායකවරයා තෝරාගත යුත්තේ.
ඉතාමත්ම හාස්‍යජනක කතා කියන මොකද ඒ කට්ටිය මේ දිගින් දිගටම කියන අගමැතිවරයා හැටියට මහින්ද රාජපක්ෂ මැතිතුමා පිළිගන්නේ නැහැ කියලා. හැබැයි අනිත් පැත්තෙන් කියන අපි විශ්වාසභංග යෝජනාවක් ගෙනවා මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට විරුද්ධව කියලා. එයාගේ වැටලා තියෙන අසරණ තත්ත්වයේ සම්බන්ධව ඔවුන්ගේ අසරණ විලාපයක් නගීමක් තමයි. මොකද හේතුව මේ වෙනකොට දැන් අගමැතිවරයාව පිළි අරගෙන අසනය වෙන් කරලා කාර්යාල පහසුකම් ලබලා දීලා අනිත් පැත්තට කියන අපි පිළිගන්නේ නැහැ කියලා. ඉතින් මං හිතන්නේ කතානායකතුමත් ලොකු පැටලිල්ලකින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ පසුරුවේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන වෙත පැමිණියා. අනතුරුව කැලණිය රජමහා විහාරස්ථානය වෙත ගිය අග්‍රාමාත්‍යවරයා ආගමික වතාවත්වල නිරත වී ආශිර්වාද ලබා ගත්තා. පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේදී ආචාර්ය පූජ්‍ය වැලිමිටියාවේ කුසලධම්ම ස්වාමීන් වහන්සේ බැහැදුටු අග්‍රාමාත්‍යවරයා උන්වහන්සේගේ ආශිර්වාද ලබා ගත්තා. අනතුරුවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මහාචාර්ය පූජ්‍ය කුමරුගමුවේ වජින ස්වාමීන් වහන්සේ බැහැදුටුවේ. අග්‍රාමාත්‍යවරයා උන්වහන්සේ සමගද එහිදී සුහද පිළිසඳරක නිරත වුණා. සෙත් පිරිත් සජ්ජායනා කරමින් මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත ආශිර්වාද කිරීමටයි මහා සංඝ රත්නය කටයුතු කළේ. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කැලණිය රජමහා විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වුණා. අනතුරුව කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය පූජ කොල්ලුපිටිය මහින්ද සංඝරක්ෂිත ස්වාමීන් වහන්සේ බැහැදුටු අග්‍රාමාත්‍යවරයා උන්වහන්සේ සමග සුහද පිළිසඳරකද නිරත වුණා. පසුගිය රජය සමයේ රටට සිදු වූ විනාශය දැක තමන් හදවතින්ම කම්පා වූ බවයි උන්වහන්සේ මෙහිදී ප්‍රකාශ කළේ. ප්‍රකාශ කරන්නට නොහැකි දැඩි කලකිරීමක් තිබුණා. මහා ජාතියට වන විනාශය, මහා සංස්කෘතියට වන විනාශය, වීරෝදාර රජවිනුවන්ට සිද්ධ කරන බරපතල මානසික කම්පනය පිළිබඳව දැකලා ඔබතුමාලා දෙවියන්ගේ ආශිර්වාදය ලබලා වගේ මේ ලංකාව ආරක්ෂා කරන දෙවිවරු මම ඒක පෞද්ගලිකව විශ්වාස කරනවා. ඒ ආශිර්වාදයේ ඒ බලපෑම කර්ම කොටගෙන ජනාධිපතිතුමා ඔබතුමා එක අදහසකට ඇවිල්ලා මේ පරිවර්තනය සිද්ධ කළා. මේ පරිවර්තනය ඇත්ත වශයෙන්ම ඔබතුමාගේ පෞද්ගලික සිතුවිල්ලක් නිසා නොව මේ රට වෙනුවෙන් ගත්තා වූ දැඩි තීරණයක් බව මම ප්‍රකාශ කරනවා. ඒ පිළිබඳව මගේ ප්‍රසන්නතාවේ පරිපූර්ණ ප්‍රකාශය. අද මේ සිද්ධ වෙච්ච පරිවර්තනයේ කර්ම කොටගෙන මේ රටේ ගරුකටයුතු මහා සංඝයා වහන්සේ, මේ රටේ ජනතාව බුදු විදියේ බලයක් ශක්තියක් ආරෝපණය කරගෙන ජීවත් වෙනවා. ඔබතුමා අගමැති ධුරයට පත් වුණාට පස්සේ අපිට යම් කිසි බලාපොරොත්තුවක් නැවත ඇති වෙලා තිබෙනවා. අපේ රට ඔබතුමා ආරක්ෂා කරාවි. ගිය ආණ්ඩුවට මම පෞද්ගලිකව මගේ ඡන්දය දුන්නා. මම දැන් කැමති නැහැ. එතකොට මා නියෝජනය කරන මන්ත්‍රීවරයා කොහොමද මාව නියෝජනය කරන්නේ? එහෙනම් ගණන් කරන්න ඕන කරන්නේ පාර්ලිමේන්තුවේ ඉස්කරණයෙන් නෙවෙයි. ජනතාවගේ ඉස්කරණය. ජනතාවගේ ප්‍රමාණය වෙනුවට තියෙන්නේ ඔබතුමා වෙතත් ඒ වගේම ජනාධිපතිතුමා වෙතත්. ඒ නිසා ඒ බලය ඔබතුමාට තියෙනවා, ඒ ශක්තිය ඔබතුමාට තියෙනවා. මේ බාරගත්ත මේ වගකීම ඔබතුමා නිර්මලව ඉෂ්ට කරාවේ කියන විශ්වාසයක් අතුල තිබෙනවා. ඔහුගේ කාලේ ස්වභාව ධර්මයේ පව මේ රජයේ සමග හිටියේ නෑ. හැම වෙලාවෙම උපද්දින් ආවේ. දැන් හොඳට වැහැලා රට සස්වේ කරන තෝරන කරලා පරිසරයේ පව නිර්මාණය වෙලා තිබෙනවා. ඔබතුමාගේ නායකත්වයෙන් අපි මේ රට ගොඩනගමු. එක දවසකට එක වේලක් කාලා හරි අපි මේ රට ගොඩනගමු. ඔබතුමාලා අසුපස අපි සිටින බව මේ වෙලාවේදී මතක් කිරීම. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ පස්වරුවේ බම්බලපිටිය කදුරේෂන් කෝවිලටද පැමිණියා. එහි පැවති ආගමික වතාවත් සඳහා සහභාගී වූ අග්‍රාමාත්‍යවරයාට හින්දු ආගමනුකූලව ආශිර්වාද කිරීමද සිදු වුණා. එක්සත් ජනතා නිදහස් සන්ධානය සතුව බහුතර බලයක් ඇති බවත්, ඕනෑම මොහොතක මැතිවරණයක් සඳහා සූදානම් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. මහනුවර මහනගර සභාවට තේරීපත් වූ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මේ බව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහනුවර ආසන සංවිධායක මහින්ද අබේකෝන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. බොහොම ආඩම්බරෙන් කියනවා අපිට බහුතරය තියෙනවා. අපි මැතිවරණයට ඕන්ලාවක සූදානම්. හරි, එක්සත් ජාතික පක්ෂේ ලෑස්තිද මැතිවරණ යන්න? හරි, අපිත් ලෑස්ති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යටතේ සියලු බලවේග එකතු කරගත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ අපි තරඟ කරනවා. මේ වෙනකොට පාර්ලිමේන්තුව 16 දක්වා කල් දාලා තියෙනවා. ජනාධිපතිතුමා නිල වශයෙන් ප්‍රකාශ කරලා ගැසට් නිවේදනයක් නිකුත් කරනවා. ඒ තාකල් අපි බලාපොරොත්තු ඉන්නවා සමහර විට
ජනාධිපතිතුමාට ගැටහි ගියොත් ඊට මෙහා කාලයක පාර්ලිමේන්තු කැඳවන්න පුළුවන්. කතානායකතුමාට ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරන්න පුළුවන්. පාර්ලිමේන්තු කැඳවීමේ බලය තියෙන්නේ ගරු ජනාධිපතිතුමාට. තිස් වසරක කුරිරු යුද්ධයේ අවසානයේදී මහා ජනගඟක් කොළඹට ගෙන්වූ පසේ ජනාධිපතිතුමන් ගත් මෙම තීරණයද ජනතා තීරණයක් බව පෙන්වීමට මහා ජනගඟක් හෙට කොළඹට පැමිණෙනු ඇති බවයි රජයේ මැති ඇමතිවරුන් පවසන්නේ. මෙම මහා ජන බලවේගයට සියලු දෙනා එක්වන බවයි වෘත්තිකයන් හා කලාකරුවන් පවසන්නේ. නොවැම්බර් මාසේ 5 වෙනිදා හරියටම දවල් 12ට අපි ආරම්භ කරනවා පාර්ලිමේන්තු වටරවුම ඉදිරියේ දවන්ත උද්ඝෝෂණය. රට රකින්න ජනවේගය 113+9 තමයි මේ උද්ඝෝෂණය අපි නම් කරන්නේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා, ඒ වගේම මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමාගේ රජයට සහාය පළ කරමින් මේ උද්ඝෝෂණය පවත්වන්න අපි තීරණය කළා තියෙනවා. ඒ නිසා අති දවන්ත ජනතාවක් පාර්ලිමේන්තු වටරවුම අසලට නොවැම්බර් මාසේ 5 වෙනිදා කැඳවීමට සියලු කටයුතු මේ වෙනකොට තීරණය කළා ඉවරයි. රට රකින්න ජනමහිම කියලා රැලියක් ජනතා බලය පෙන්වීමට නොවැම්බර් මාස 5 වෙනිදා පාර්ලිමේන්තු වටරවුමට මම මේක අවස්ථාවක් කරගන්නවා. ශ්‍රී ලංකාව පිළිබඳව අබමල් රේණුවක හරි ආදරයක් තියෙන සියලුම පුරවැසියන්ට මෙම ජනමහිම රැලියට එක්කහු වෙලා සැබෑ ශ්‍රී ලාංකීය ජනතාව ඡන්දදායකව ඉන්නේ කොතනද කියලා ලෝකයට ඔප්පු කරන ලෙස. කලාකරුවෝ, විද්වතුන්, බුද්ධිමත් පිරිසක් අපි හැමෝම එකට අත්වල් බැඳගෙන 5 වෙනිදාට අපේ අගමැතිතුමා වෙනුවෙන් පාර්ලිමේන්තු ඉදිරිපිටට එන්න කියලා අපි හැමෝටම ආරාධනා කරනවා. ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට ශක්තියක් වෙන්න හෙට උදේට අපි පාර්ලිමේන්තු ගාවට එනවා. අපේ ජන බලය පෙන්වන්න හෙට උදේ අපි පාර්ලිමේන්තු ළඟට එනවා. ජනාධිපතිතුමාට අගමැතිතුමාට ශක්තියක් වෙන්න අපි හෙට පාර්ලිමේන්තු ළඟට එනවා. අපේ ජනාධිපතිතුමාට අපේ අගමැතිතුමාට ශක්තියක් වෙන්න අපි පාර්ලිමේන්තු ගාවට හෙට උදේ එනවා. වතුකරේ ජනතාව වෙනුවෙන් සේවය කිරීමට ලැබුණු නව අවස්ථාව පිළිබඳ ඉතා සතුටට පත්වන බව රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා පවසනවා. ලංකා කම්කරු කොංග්‍රසයේ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. ජනාධිපති ලේකම් කාර්යාලය ඉදන් මට කෝල්ලක් එනවා, එන්න දියුරුම් දෙන්න කියලා. කොහෙතර සන්තෝෂ පණිවිඩයක්ද? මගේ ප්‍රදේශයේ වැඩ කරන්න ඕන වේලි කර්මාන්ත රාජ්‍ය අමතුර ඉතා සතුටෙන් බාරගත්තා. මගේ කටි ඔක්කොම සතුටින් ඉන්නවා. මම පිළිගන්න ලෑස්තිලා ඉන්නවා. මම වතුකරට ආපු ගමන් මම නඩුටික ඔක්කොම අයින් කරා. වතුකර ජනතාවට තිබ්බේ ගවල් වල ඉතුරු කටි ඔක්කොම එළියට දාපු එක. නොයික් නොයික් කේසස් තිබුණේ ඔක්කොම අයින් කරා. මේක කිසි ගැටලුවක් කරගන්න ඕනේ නැහැ. වතුකර ජනතාව සතුටුයි. වසන්ත සේනානායක මහත්තයා කවුද? එක්සත් ජාතික පක්ෂ අදපු ඩීඑස් සේනානායක මුල්පුරා. එයාට වඩා මට මොකටද මේ අලියා උසනේ ඉන්නේ කියන්නේ ඔයාලා? මම වතුකර අහිංසක ජනතාවගේ මේ යටිතල පාසුම් කරන්න ආපු මොනසියට? පාර්ලිමේන්තුව කැඳවීමේ බලය ඇත්තේ ජනාධිපතිතුමන්ට බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. රුවන්වැලිසෑ රදුන් අභියස පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුව කැඳවීමේ බලය සම්පූර්ණයෙන්ම තියෙන්නේ මේ රටේ ජනාධිපතිවරයාට. තුමා ගන්න තීරණයක් අනුව තමයි එය විය යුත්තේ. නමුත් මේ ඉතිහාසය බැලුවම මාස 2 කල් දාලා තියෙනවා මේ එක්සත් ජාතික පක්ෂයම. මතක ඇති මේක ජනාධිපතිවරයාට තියෙන අයිතියක්. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙක් මාස 2 කල් දැම්මා ඕන අවස්ථාවක ස්ථාවරත්වය ගේන්න අවශ්‍ය නම් ඕ වෙන යම් දෙයකට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒකට පාර්ලිමේන්තුව තුමා කැඳවන දවසට තමයි කැඳවිය යුත්තේ. ඒක ඉතින් විදේශවලටවත් ආනාපතිවරුන්ටවත් නායකටවත් කරන්න පුළුවන් කමක් නැහැ. අද TN එක කොටස් වලට කැඩිලා තියෙන්නේ. ඒ TN එකේ ඉන්න මේ රටට ආදරයක් ඇති දමිළ ජනතාවට ආදරයක් ඇති මන්ත්‍රීවරුන් කොටසක් මහින්ද රාජපක්ෂ සමග එක්වේ. රුවන්වැලිසෑ සියපත් වන්දනා රණවිරු ආශිර්වාද පූජාව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණෙන් එය සංවිධාන කර තිබුණා. අටම ස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි රුවන්වැලි මහාසෑ චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් ආශිර්වාද පින්කම පැවැත්වුණා. මහා සංඝරත්නය සහ ආරක්ෂකංශ ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතන ස්වාමීන් වහන්සේගේ සහයත් ජනාධිපතිතුමාට හිමිව තිබෙනවා. රාජකීය සදහම් සෙවන අසපුවේ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ අවධාරණය කර සිටියේ ජනාධිපතිතුමාගත් දේශපාලන තීන්දුව ඉතාමත් කාලෝචිත බවයි. එය ජනතාව අපේක්ෂාවෙන් සිටි තීරණයක් බවයි එම මාධ්‍ය හමුවේදී පූජ්‍ය අතුරුලියේ රතන ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ. එමෙන්ම ජනාධිපතිතුමා අග්‍රමාත්‍යවරයා පත්කිරීම ව්‍යවස්ථාවට අනුකූල බවද උන්වහන්සේ මෙම හමුවේදී අවධාරණය කර සිටියා. අපි ජනාධිපතිවරයා මේ ගත්ත තීන්දුව, එනම් නව අග්‍රාමාත්‍යවරයා පත්කිරීම පිළිබඳව
ගත්ත තීරණය අපි අනුමත කරනවා. ව්‍යවස්ථා සංශෝධනයේදී එකපක්ෂීය බලයට පත්ලා ආණ්ඩුව පිහිටවීමේදී පිහිටවිය හැකි අවම මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව අපි තීරණය කළා කීයක්ද 30ක් කියලා. දෙවනුව අපි තීරණය කළා එසේ නොහැකි නම් ඒ කියන්නේ ජාතික ආණ්ඩුවක් පිහිටවනෝ නම් එහිදී පාර්ලිමේන්තු ආසන ගන්න වැඩි කරන්න පුළුවන් කියලා ඉවස්ථාවේම ඉඩකඩක් අපි ලබා දීලා තියෙනවා. ඒ අනුව තමයි 40 ගානක් අපි අමතුරු පත් කරගත්තේ. එතකොට යම් වෙලාවක ඒකේ එක පාර්ශ්වයක් එනම් සම්දානේ පාර්ශ්වය කියනවනම් අපි ජාතික ආණ්ඩුවෙන් ඉවත් වෙනවායි කියලා ඒ කියපු මොහොතේම ඒ අග්‍රාමාත්‍යවරයා සහ ඒ කැබිනට් මණ්ඩලය අහෝසි වී යනවා. එතකොට ඒක අහෝසි වෙනවා නම් අලුතෙන් කැබිනට් එකක් පත් කළ යුතුයි. එහෙනම් ජනාධිපතිවරයාට බලය තියෙනවා අග්‍රාමාත්‍යවරයෙක් සහ කැබිනට් මණ්ඩලය පත් කරන්න. නව ආණ්ඩුව බුදුදහමට නිසිතන ලබා දෙමින් එහි උන්නතිය වෙනුවෙන් කටයුතු කරනු ඇති බවට මහා සංඝරත්නය විශ්වාසය පළ කරනවා. මේ හේතුවෙන් ජනාධිපතිතුමා නිවැරදි තීන්දුවක් ගෙන ඇති අවස්ථාවේ ඒ සමග එක්වීම සීලු දිනාගේ යුතුකමක් බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. ඌව භික්ෂු සංගමේ සංඝ සභාව බණ්ඩාරවිල ප්‍රදේශයේ සංවිධාන කර තිබූ මාධ්‍ය හමුවකදී මහා සංඝරත්නය මේ පිළිබඳ අදහස් පළ කළා. පසුගිය දිනවල වූ දේශපාලන වෙනස මේ රටට මේ ජාතියට මේ ආගමට සුවිශේෂ වශයෙන් අගය කරන සංසිද්ධියක් හැටියට අපි දකින. ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා නැවතවරක් අපේ අග්‍රාමාත්‍යතුමා රටට පිළිගන්ට ලබා දුන් අවස්ථාව අපි සුවිශේෂ වශයෙන් අගය කරනවා. මේ පත්වෙච්ච අවස්ථාවේ තෙල් මිල අඩු කරා, බස් ගාස්තු අඩු කරනවා, ආහාර පාන මිල අඩු කරනවා, කැවුම් කිරිබත් කනවා, ජනතාව කොච්චර නැවතවර ප්‍රබෝධයට පත් වුණාද? රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මතක් කරන්නේ අරුණාකල ඔබතුමාගේ කාලය දැන් අවසානයි. ඔබගේ පක්ෂයේ වෙනත් නායකයෙක් පත් කර ගැනීම සඳහා ජනතාවට බාර දෙන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන් කියන්නේ ඔබේ පක්ෂයට ගැළපෙන ජාතිය ගැන අඳුරන ගැමිසුඳ හඳුරන නායකයෙක් එක්සත් ජාතික පක්ෂයට පත් කරගෙන ඉදිරි ගමන යන්නට හොඳම අවස්ථාව කියලා මේ අවස්ථාව පිටාම කරුණාවෙන් මතක් කරන්න කැමතියි. පහුගිය කාල පරිච්ඡේදයේ වෙනකොට ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් බුදුදහම විනාශ කිරීමේ විවිධ ක්‍රියාමාර්ග ජනමාධ්‍ය හරහා පොතපත මුද්‍රණය කිරීමෙන් ධර්මයේ විකෘති කිරීමෙන් බුදුදහමට නිගරු කරන ක්‍රියාදාමයක් අපි දැක්කා. ඒ අවස්ථාවන්වලදී රජයක් හැටියට බුදුදහම ආරක්ෂා කර ගැනීමේ වගකීම තිබුණත් බොහෝ වෙලාවට බලධාරීන් නායකයින් බුදුදහම විනාශ කරන වැඩපිළිවෙළවල් වලට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්න යොමු වුණේ නැහැ. ජනාධිපතිතුමන්ට අගමැතිතුමන් බුදුදහම සුරක්ෂිත කර ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කර ගැනීමට මේක ඉතාම හොඳ අවස්ථාවක් වගේම අපි බලාපොරොත්තු වෙනවා ඒ කාර්යෂ්ඨ වෙයි කියලා. ඒ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කොළඹ ප්‍රදේශයේ පවුණ ඡන්ද ටිකක් අරගෙන මුළු ලංකාවටම බලපෑම් කරමින් පිට අපේ අනන්‍යතාවය තහවුරු කරන පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති අපිට උළු කැටයක්වත් අපේ විහාරස්ථානේ මාරු කරගන්න බෑ. ඒ වගේ අවස්ථාවක ඩෝසර් කර්මෙන් ඒ සියලු ප්‍රතිවල විනාශ කරන බෝගස්ටි කපල දානවා. පන්සලක් හදන්න අපි අවසර ගන්න ඕනේ. මේක බෞද්ධ රටක්. අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා මහින්ද මහත්මයා වගේ ශ්‍රේෂ්ඨ උත්තමයෙක් මේ විදිහට ඉදිරියට යන්න පුළුවන් නම් අපි හැමදාම මේ මහත්මයාට අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. දාගම තවත් ආගමක් විතරයි කියන කාරණාවට ගේන තැනකට පත් වෙන්න තිබුණා. මේක එහෙම වෙන්න පුළුවන් කමක් නැහැ. ශ්‍රී ලාංකික බෞද්ධ අනන්‍යතාවයේ මුරදේවතාවුන් වහන්සේලා වශයෙන් අපි වික්ෂුන් වහන්සේලා ලෙස ඒ අවස්ථාවන්වලදී නැගී සිටිය වගේ මේ අවස්ථාවෙත් අපි සඳහන් කරන්න තියෙන ප්‍රධානම කාරණාව තියෙන්නේ නව අගමැතිතුමෙක් පත් වෙලා තිනවා. බුද්ධ ශාසනය වෙනුවෙන් සුවිශාල කැපකිරීමක් කරපු අග්‍රාමාත්‍යවරයෙක් තමයි. බුද්ධ ශාසනය වෙනුවෙන් සුවිශාල කැපකිරීමක් කරපු ජනාධිපතිතුමෙක් ඉන්න. ඒතර මේ දෙදෙනාම එකතු වෙලා මේ සුසංයෝගය තුළ ඒ දෙදෙනාට අපි සුභාශිංසනයේ සුභපැතුම් පළ කරනවා වගේම පෙර පැවති රජය හා සමානව බුද්ධාගම විනාශ කරන ක්‍රමවේදයන් වලට කිසිසේත්ම ඔබතුමාලා ඉඩ දෙන්නට එපා. ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි අතර කඳුකර ප්‍රදේශවල ජනතාවට නායාම් ලක්ෂණ පිළිබඳ අවධානයෙන් පසු වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා. මේ අතර මුහුදු ප්‍රදේශය ආශ්‍රිත සුළං තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වන ලෙසයි ධීවර හා නාවික ප්‍රචාව වෙත දැනුම් දී ඇත්තේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරලා තිබෙන පරිදි එම අඩු පීඩන කලාපයේ වර්ධනයක් වෙන්නුම් කරනවා. දිවයින පුරා වැසි සහිත තත්ත්වයේ වැඩිවීමක් හෙට දිනේ පටන් සහ අද දිනේදීත් අපේක්ෂා කරනවා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින්. ජනතාවට මතක් කරනවා මෙම පැවතිය හැකි තද වැසි සහ තද සුළං තත්ත්වය සඳහා මුහුණ දීමට ඉතාමත්ම පරීක්ෂාකාරීව සිටීම ඉතාමත් වැදගත් වෙන මේ අවස්ථාවේදී නැගෙනහිර එකම උතුරුතුරු මැද මධ්‍යම කඳුකරයට වැනි ස්ථාන රැසකට වැසි සහිත තත්ත්වයන් බොහෝ ප්‍රදේශ
ප්‍රදේශවල බලාපොරොත්තු විය හැකි බව තමයි අපිට වාර්තා වෙලා පවතින්නේ. විශේෂයෙන්ම දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර නාවික ප්‍රජාව මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. මේ දිනේදී ගිනිකොරඳික ප්‍රදේශයේ මුහුදු යෑමින් වළකින්න කියලා ආපදා ප්‍රබලකම මැදිස්ථාන ඉල්ලා සිටියා. මේ සම්බන්ධයෙන් අපි දිගින් දිගටම ධීවර ජනතාව දැනුවත් කරලා තිබෙනවා. ඒකම නාවික ප්‍රජාව දැනුවත් කරලා තියෙනවා. මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න නායම් ලක්ෂණ පිළිබඳ කඳුකර ජනතාව තාමත්ම විමසිලිමත් වන්න. එම ලක්ෂණ දුටු වහාම එම ප්‍රදේශවල ඉනිවත් වීම ඉතාමත් වැදගත් වෙනවා. එකම අකුණු අනතුරු අවම කර ගැනීම සඳහා ක්‍රියා කිරීම ඉතාමත් වැදගත් වෙනවා. පාර්ශව කරුබන් ස්ථානගත කළ දිනවල ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහායම ආරක්ෂිත උපකරණ, හදිසි මෙහෙයුම් උපකරණ සූදානම් කරගෙන ඒ අවශ්‍ය පරිදි ඉදිරියේදී ඇතිවිය හැකි ඕනෑම තත්ත්වයකට මුහුණ දීම සඳහා අපි සූදානම් කරලා තිබෙනවා. පාරි කලාප දෙපස සිටින ජනතාව ඉතාමත්ම සුපරීක්ෂාකාර සිටීම ඉතාමත් වැදගත් වෙනවා. තිස්ස මහාරාම ඇල්ලගල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලික තුවාල ලබා රෝහල් ගත කෙරුණා. පෞද්ගලික ආරවුලක් මත වෙඩි තැබීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. මේ සමග තවත් පුවත් කිහිපයක් දැන්. තිස්ස මහාරාම ඇල්ලගල ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රියේ පැමිණි පුද්ගලයන් තුන්දෙනෙකු වෙඩි තැබීම සිදු කර තිබෙනවා. ඉන් නිවෙස් හිමියාගේ රියදුරු බරපතල තුවාල ලැබුවා. තිස්ස මහාරාම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩදුර ප්‍රතිකාර සඳහා ඔහු කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. සැකකරුවන් නිවෙස් හිමියාගේ බිරිඳට සහ තවත් අයෙකුටද පහර දී තිබෙනවා. වවුනියාව තාණ්ඩිකුලම් ප්‍රදේශයේදී දුම්රියෙන් ඇදවැටි තරුණයෙකු ජීවිතක්ෂයට පත්වුණා. ඔහු කොළඹ සිට යාපනය බලා ගමන් ගත් ශීඝ්‍රගාමී දුම්රිය පාපුවරුවේ ගමන් කරමින් සිටි අතරතුරයි අනතුරට ලක්වුණේ. 28 හැවිරිදි තරුණයා යාපනය චුන්නාගම් ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවිල තලකිරියාගම ප්‍රදේශයේදී කන්ටේනර් රථයක් මාර්ගයේ නිවතට පැන පෙරළි යාමෙන් අනතුරක් සිදු වුණා. රථයේ වේගය පාලනය කරගත නොහැකි වීමෙන් අනතුර සිදු ඇති බවයි වාර්තා වන්නේ. අනතුරෙන් රථයේ රියදුරු තුවාල ලැබුවා. බෑන්ඩ් බෑන්ඩ් රියලිටි වැඩසටහනේ දෙවන වටේ තර්ග කිහිපයක පටිගත කිරීම ස්වාධීන රූපවාහිනී පරිශ්‍රය තුළ අද දවසේදීත් සිදු කෙරෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ITN මාධ්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදිශිෂ සංගමයේ එක්වයි මෙම වැඩසටහන සංවිධානය කරන්නේ. මේ පිළිබඳ තොරතුරු ගෙන එන්නේ අසංග කරුණාරත්න. ස්වාධීන රූපවාහිනී කාර්යාල පරිශ්‍රයේ අපරැඳී සිටින්නේ මේ වන විට විශේෂයෙන්ම කියන්නට ඕනේ කොළඹ නාලන්ද විද්‍යාලයේ ආදිශිෂ සංගමයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ස්වාධීන රූපවාහිනී සේවය එක්ව ඉදිරිපත් කරන මේ බෑන්ඩ් ද බෑන්ඩ් බ්‍රාස් බෑන්ඩ් රියැලිටි තරඟාවලියේ අද තවත් සුවිශේෂ දවසක්. විශේෂයෙන්ම කියන්නට ඕනේ මුල් තරඟයේ පළමු තරඟයේ සඳහා බ්‍රාස් බෑන්ඩ් කණ්ඩායම් 100කට අධික ප්‍රමාණයක් තරඟ වැදුනා. ඉන් දෙවන වටේට තේරුණු බෑන් කණ්ඩායම් 54න් ඊයේ දිනේ වන විට බෑන් කණ්ඩායම් 45ක් රියැලිටි වේදිකාවේ තරඟ වැදී අවසන්. අද දිනේ තවත් කණ්ඩායම් 5ක් සූදානම් වෙන ආකාරය තමයි ඔබ මේ පසුබිමේ දකින්නේ. ඉන් පසු මේ 54න් තේරෙනවා තුන්වන වටේ වෙනුවෙන් කණ්ඩායම් 20ක්. විශේෂයෙන්ම කියනවා නම් මේ දෙවැනි වටේ තිබෙන්නා වූ ඉතාම උත්කර්ෂවත් බව සහ ආකර්ෂණීය බව අපට තුන්වන වටේට ආදි තවත් සුවිශේෂතා ගොඩක් දකින්නට පුළුවන්කම තියෙනවා මේ වේදිකාව පුරාම. ඉතින් විශේෂයෙන්ම කියන්නට ඕනේ අද දවස විශේෂ දවසක්, සුවිශේෂ දවසක්. මේ කණ්ඩායම් 50 මේ වන විට සැදී පැහැදී සිටින ආකාරයේ තරඟ වදින්නට මේ උණුසුම් වේදිකාවට යන්න සියල්ල සූදානම් කරනවා. හරියටම බලනවා තමන්ගේ වාදන භාණ්ඩ සූදානම්ද කියලා වාදනය කිරීම සඳහා. ඒ සියලු දේ බලලා තමයි මේ අය රියැලිටි වේදිකාවට ගමන් කරන්න. ඉතාම සුවිශේෂ විනිශ්චය මණ්ඩලයක් සූදානම් මේ අය අධීක්ෂණයට ලක් කරන්න. එසේනම් තත්ත්වය මෙසේ තිබියදී අලුත්ම තොරතුරු ඊළඟ පැයෙත් ගෙන එන බලාපොරොත්තුවෙන් සමුගන්වා ස්වාධීන රූපවාහිනී කාර්යාල පරිශ්‍රයේ සිට බෑන්ඩ් ද බෑන්ඩ් වෙනුවෙන් මම අසංග කරුණාරත්න. දැන් විදෙස් පුවත්. ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනය සමග වෙළඳ ගිවිසුමකට එළඹීමට අපේක්ෂාවෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. වොෂින්ටන් නුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් මේ පිළිබඳ අදහස් පළ කර තිබෙනවා. චීනයද වෙළඳ ගිවිසුමක් ඇතිකර ගැනීම සඳහා දැඩි උනන්දුවෙන් පසුවන බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ. එහෙත් චීනයේ භාණ්ඩ සඳහා ඇමරිකාව පනවා ඇති තීරු බදු එලෙසම පවත්වාගෙන යන බවද ඔහු ප්‍රකාශ කර ඇති බව සඳහන්. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී දිවාපුවත් ප්‍රකාශය අවසන් වෙනවා. සවස දෙකට අපගේ පැයෙන් පැය පුවත් විකාශයේ බලාපොරොත්තු වන්න. ඔබට සුබ දවසක්. www.itnnews.lk